පාරිසරික කුසිකර්මාන්තයේ දැනට අවුරුදු 20 ක විතර කාලයක් නියැලෙනවා. ඒ අතරේ මේ විකල්පිනී කියන කාන්තා සංවිධානය අපිට හම්බ වුණා. ඊට පස්සේ ඒකෙන් අපිට පාරිසරික ගොවිතැනේ කටයුතු කරගෙන යන්න වසවිසින්තර ගෙවත්තක් කරගෙන යන්න අවශ්‍ය සියලුම සම්පත් ක්‍රමවේද ඔක්කොම කියලා දුන්නා. ඊට පස්සේ මේ අපි දැනට හොඳට තමන්ගේ වත්තේ ගෙවත්ත හොඳට කරගෙන යනවා. ඒ ලැබුණු දැනුම ප්‍රයෝගික කරගෙන ගැටලුවක් නැතුව කුසිකර්මාන්තයේ නියැලුණා. ඒ අතරේ තමයි ඒ අපි ඒ කාල සීමාව ගෙවන අතරේ තමයි කොවිඩ් 19 කියන වසංගතය ලෝකේ පුරාම වැළඳගෙන අපේ ලංකාවටත් ආවේ. අපේ කුඹුරු පැහිලා තිබුණේ. එතකොට ඒවා බේරලා ගෙට ගත්තා. ඒකට කොස් පොලොස් හොඳට හැදිලා තිබුණා. ගෙවතු වල වගාව හොඳට තිබුණා. ඉතින් කෑම්බී මඩුවක් තිබුණේ නැහැ. මේ අතිරික්ත හෝමාරු ආර්ථිකය වගේ හෝමාරු ක්‍රමක වලටත් එදිනදා ජනතාව ඒ වතු වල ඉන්න අය හෝමාරු කරගෙන කෑවා. ඉතින් ඇත්තටම කොවිඩ් 19 කියන එක ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මුළු ලෝකෙටම බලපෑවා. මේක ගොඩාක් දැනුනේ දුප්පත් ජනතාවට. ඒ වගේම වතුකරේ ජනතාවට මේක තදට බලපෑවා. වේදනසෙල් රසා දැමුණා. පොළවල් පැවතුනේ නැහැ. විශාල අපහසුතාවකට අපේ ජනතාව පත් වුණා. ජනතාව වගේම මම හිතනවා මෙතෙන්දී ගොඩාක් මේක ගර්භිණී මාතාවන්ට ඒ වගේම පාසල් යන දරුවන්ට කුඩා දරුවන්ට ගොඩාක් විශාල ලෙස බලපෑවා මොකද කියන්නට ඕන. මේ අපේ ගොවි කාන්තාව විශාල ප්‍රමාණයක් අපි එකතු වෙලා අපිට කන්නට පාරිසරික විදියට අපි ගොවිතැන් කරනවා විකල්ප ජාතික සංවිධානය හරහා. ඒ නිසා ඇත්තටම අපිට බඩගින්නේ දැනුනේ නැහැ. මොකද අපේ ගෙවල්වල අපිට අවශ්‍ය බීජ අපිට අවශ්‍ය දේශී බීජ තිබුණා. අපිට ඇතිතරම් කන්නට හැමදේම තිබුණා. මොකද වී අපේ ප්‍රධාන ආහාර බත් නිසා අපිට වී තිබුණා. ඒ වගේම ධාන්‍ය වර්ග අපි මේ සකස් කරගෙන හිටියා පාරිසරික විදියට. ඒ නිසා අපිට බඩගින්න දැනුනේ නැහැ. මම ඉන්න ඒ පරිසරය ගොඩක් අයට මේක තදට බලපෑවා. මොකද මේ එයාලා ගොවිතැන් කරත් එයාලා පාරිසරික විදියට නෙවෙයි ගොවිතැන් කරින් පිටින් එයාලා මේ වෙළඳසැල්වලට ගිහිල්ලා බඩු ගත්ත නිසා එයාලා ඇත්තටම හිරවීමක් වුණා. නමුත් මම ඉතාම සතුටින් කියනවා මේ අවස්ථාවේ අපි ගොවි කාන්තාව විදියට නැගී සිටලා මේ වගේ පාරිසරික ගොවිතැන් කරපු නිසා අපිට බඩගින්න දැනුනේ නැහැ. අපේ දරුවන්ට අපි බඩගින්න ඉන්න දුන්නේ නැහැ. මොකද හැමදේම අපි සකස් කරගෙන එයාලට අපි එයාලව පෝෂණය කරා.